swami mahase prasad saveva hallelujah chibamu jesus christus mahase ge utumu name me modedi oba siru denama itama adarin piliganawa me modedi madak karasse kirawa merushina international house ministry dubai sabhava e wage ma apage aadaraniya palaka thumiya pastor pirishiya පාලකතුමා පාස්ටර් ඇෂ්ලි ඇතුළු සභාවේ සියලු ආදරවන්ත සෙනඟ එවැගේම සජීවීව ඔබ සමග සිටින ඔබ සියලු දෙනාම මේ මොහොතේ ඒ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ඉතාම ආදරෙන් පිළිගන්නවා. හැලෙලුයා. ඔබ සැමටම ආශිර්වාදමත් දවසක් වේවා. අද දවස විශේෂිත වූ දවසක් කියන වටේට අපිට ඒ මහා සිකුරාදාව අද දවසේ वातावरण සමහරයි මේ වෙලාවේ ආහාර පානයක ප්‍රයාගන්ත බැරි තරමට විශාල පීඩාකාරී තත්යකට පත් වෙලා රෝගී තත්ත්වෙ මිනිස්යන් බොහෝ අසරණ වෙච්ච වකවානුවක අපි තව තවත් පසුතැවිල්ලට පැමිණලා නැත්නම් අපි බලාපොරොත්තු වෙන්නේ ස්වාමීන් වහන්සේ තුල දැනෙන දෙයක් පේන දෙයක් පමණක් ඒ තුල පමණක් යැපෙන්නටද එහෙම නැත්නම් පසුතැවිලි වීම තුල අපි ස්වාමීන් වහන්සේගේ උන් වහන්සේ අපට දුන්නා වූ උරුමය ලබා ගන්නටද අපි මොහොතක් සිටමු තවමත් ඔබ පසුතැවිලි වෙලා නැද්ද අවශ්‍යතාවයන් විතරක්ම පසුපස යන කෙනෙක්ද ඔබට මතක් ස්වාමීන් වහන්සේ සංසාරයේ කතා කරනවා උන්වහන්සේ තුල සිහි කැඳවීමක් හද දීලා තියෙනවා මේ සුදුසුම කාලයයි ඔබ පසුතැවිලා නැති නැන්නක එවිට දෙවියන් වහන්සේ ඒ අප වෙනුවෙන් තමගේ පුත්‍රයා දෙමින් මේ කැපකලා වූ ප්‍රේමය කරුණ කොටගෙන අප සුදුසුම් වෙන්නට යනවා ඔබට පුළුවන් මේ දේව මෙහියේ නතරව ඔබ කැමති නම් ඒ සුද්ධ වූ මේසියට පංගුකාරකම් කියන්නද ඔබට පුළුවන් ඔබගේ නිවසේ සිටම ඒ සුද්ධ වූ මේසිය සූදානම් කරගනිමින් ඒ සුද්ධ දේසි දෙසා ඒ මාංශය දෙසා පංගුකාරකම් කරන්නට ඔබ ප්‍රථමයෙන් පසුතැවිලි වෙන්න අවශ්‍යයි මනුෂ්‍යෝ අද දවසේ දෙවියන් වහන්සේ කැඳිල දෙක් කරන්න බුදු වෙලා සිටිනවා මනුෂ්‍යයන්ගේ කෝබේ දෙවියන් වහන්සේ කියලා ඇයි මේ විදිහට රට රටවල් රෝගීන්ට වසංගතයට පත් වෙලා ඉන්නේ ඔබේ දෙවියන් වහන්සේ ඉන්නවා නම් සුව කරන්න බැරිද මේ විනාශයේ නිදාස් කරන්න බැරිද කියලා ආන තරමට අද දවසේ මනුෂ්‍යයන් බොහෝ සේ හදවත් වෙනස් අරමුණු කරා යොමු කරගනිමින් සිටිනවා. ඇයි මෙහෙම වෙන්නේ? අපි බලාගෙන යන්නේ හාස්කමද? අපි බලාගෙන යන්නේ උන්වහන්සේ මුල් අපේ අවශ්‍යතාවයන්ද? තවමත් පසුතැවිලි නොවි ඔබත් මමත් සිටිනවා නම් අපිට හාස්කම දකින්න වෙන්නේ නැහැ. ඒ අවශ්‍යතාවය සඵලත්වය සම්පූර්ණ කරගන්න වෙන්නේ නැහැ. දයාබරසේ දාගුණනි පසුතැවිලි වෙහරෙත් කාලය එන විලා තියෙනවා පස්චාත්තාප වන්නද කාලය එන විලා තියෙනවා සුදමන්නේ හතරවන පරිච්ඡේදයේ 17 වෙනි පදයේ කියනවා ඒ තැන්පතන් යේසුස් වහන්සේ පසුතැවිලි වෙයලා මක්නිසාද ස්වර්ග රාජ්‍ය ලං වී තිබේ කියා ආමෙන් ආමෙන් හල්ලෙලුයා පසුතැවිලිව යේසුස් වහන්සේට ලං වෙන මොහොතේදී අපගේ පාපයට ශාපයට අපි සමාව ලබන්ට යනවා. හල්ලෙලුයා. අද දවසේ මිනිස්සයා පසුතැවිලි වෙන්න කැමති නැහැ. ගොඩක් අය කියන්නේ
මම පව් කරලා නැහැ. මම පව් කරන්න මම පව් කරන්න හිතලවත් නැහැ. සමහර අය කියනවා තමන්ගේ ජීවිතේට ඒ පසුට ඇවිල්ල මදිකමක් වගේ දැනෙනවා. නමුත් අයවර දේව දානුනේ මේ ලෝකයේ ඇති පොදුම ප්‍රශ්නය පාපයයි. මනුෂ්‍යයන්ගේ පාපය අද දවසේ බොහෝ දේවල් අපිට නැති කරලා තිබෙනවා. ඔබත් මමත් දැන නොදැන කරන්නා වූ පාපය, අපි එකතු වෙලා කරන පාපය, සිතුවිලි වලින් කරන පාපය, ඇසින් බලන, කනින් අහන, අපේ මාංශයේ කරන්නා වූ දේවල් නිසා අද දවසේ අපි බොහෝ දුරවලට ලක් වෙලා තිබෙනවා. හල්ලෙලුයා. උන්වහන්සේ අප වෙනුවෙන් මේ කුරුසි මත උනේ. අපේ පාපේ නිසායි උන්වහන්සේ කුරුසි මත උනේ. උන්වහන්සේ ඔබයි මමයි දෙන්න අවශ්‍ය තැන ඒ දුක මරණය අපි වෙනුවෙන් ගහගත්තා. අපි වෙනින් දෙන්නේ උන්වහන්සේ විදහස් කළා. මොහොතක් කල්පනා කර බලන්න. ඒක කොච්චර වේදනාවක්ද? ඒ කසු මහර ඔබ විඳින්ද? ඒ කටු අටු ඔබ දහයිද? මනුෂ්‍යයෙක්ට විදෙන් ප්‍රවචනයක් කිව්ව මහන්න බැරි අපි කෙන ගහනකොට බලාගෙන ඉඳීද? අද අපි කුරුසි මත වීම සීකරනවා. තවමත් ඔබත් මමත් ඒ පස්ව කැමුදට පැමිණලා නැතිනම් අපි සූදානම් වෙමු. අපි සූදානම් වෙමු. ඒ ශුද්ධ රුධිරය උන්වහන්සේ ඒ දේවලි කෙලදී ගන්න වහන්සේට අපි සාධාරණීෂ්ඨ කරමු. ඔබ සුදානන්ද සාධාරණීෂ්ඨ කරන්නට ඔබ පුළුවන් නම් දවසේ පසු දැවිලි වෙමි. ඔබ ඉන්නා ස්ථානයේ මොනවා භාවරණේ වුණා ඒ දන නමල උන්වහන්සේගේ පාමුල ඔබ පසු දැවිල්ලට පත් වෙන මොහොත් වෙදී උන්වහන්සේ ඔබේ අතුන් සම්මත දවසේ කමා කරන්නට යනවා. ආමෙන්. හල්ලෙලුයා. සමිතුනේ ඔබත් මම අවංකව පසු දැවිලි වෙමුද? හල්ලෙලුයා. අපි එලෙස පසු දැවිල්ලට පත් වෙන මොහොතේදී අපි ඒ ඔබ බලාපොරොත්තු වන ඒ මම බලාපොරොත්තු වන සදාතනික සුවය ලබන්න යනවා. සදාතනික සඵලත්වය ලබන්න යනවා. ආමෙන්. අපේ ප්‍රශ්න විසඳිලා ඉඟ කොම්බලින් අපි නිදහස් වෙලා අපේ ජීවිතය අපි අලුත් බැරිලක් වෙනද යනවා. ආමෙන්. සියලු ආශිර්වාදවලට අපි හිමිකම් කියන්නා වූ සෙනඟක් වෙනද යනවා. ශුද්ධ බයිබලයේ පළවෙනි පෙත්‍රස් දෙවන පරිච්ඡේදයේ 24 වෙනි පදයේ කියන්නේ මොනවද? අප පාපවලට නැසී ධර්මිෂ්ඨව ජීවත් වන පිණිස උන්වහන්සේම තමන්ගේ ශරීරයේ නිවසට දෙදී අපගේ පාපයන් ඉසුරු සීක. උන්වහන්සේ තුවා උන්වහන්සේගේ තුවාලවලින් නුඹලා සුව කරනු ලැබුවෝය. හාලෙලුයා. ස්වාමීන් වහන්සේට ප්‍රශංසා වේවා. ඔළු හදවතින්ම ඔළු හදවතින්ම ඔබ මුළු හදවතම විමුක්ත කරලා මේ මොහොතේදී පසුතැවිලි පැමිණෙන්න නැතක් කරන්න ඔබගේ රහස් පාප මතක් කරන්න මේ වෙලාවේ ඔබට කාටවත් කියන්න බැරි වෙච්ච පාප තියනවාද මතක් කරන්න මේ වෙලාවේ ස්වාමීන් වහන්සේ ඔබේ මුඛයේ කියන්න ඒ රහසින් දකින්න දැනන් වහන්සේ ඔබේ සියලු අයුතු සම්බලට සමා කරන්න යනවා. ස්වාමීනි මගේ අතින් මේ වැරද්ද වුණා අනේ මාත්‍රිමට සමාව දෙන්න කියලා. මොකද උන්වහන්සේ මේ මිලදී ගත්තා උලේ කන කොටගෙන ඔබට පුත්‍රකම යාප්පේ දීලා කියනවා. එහෙනම් ඒ තාතර කතා කරලා කියන්න ස්වාමීනි මට සමාවෙන්න මම වස්සත් ඇවිල්ලි වෙනවා. මම මේ වැරද්ද කෙරුවා. මම මෙහෙම හිතුවා. මම මේ වගේ දේවල් කතා කෙරුවා. අනේ මම මෙහෙම දේවල් අහගෙන හිටියා. මගේ මාංශේ මම වැරදි කෙරුවා. මම තාමත් සමාව දීලා නැහැ. අනේ තාත්තා වස්සත් හබියුන් වහන්සේ කියාවේ ඔකේ සුවපත් දෙයියා. අද දවසේ ඒ ගුරු සිපත් වීම සීකරනවා. උන්වහන්සේ අද දවසේ කේතරම් දුකක් විඳ ඇතිද? උන්වහන්සේ එක්ක ළඟම හිටපු මිනිස්සුයෝ මම නුඹ වඳුරන්නේ නැහැ කිව්වා. උන්වහන්සේට කියලා කිව්වා කොතරම් වේදනාවට මත් කළාද?
Swami, Namaste. Oh, Baba, Namaste.
Vediye nobe matedunna
कर्तु पर्वत सर्व पावी आई करुणाव पावन होई कर्तु पर्वत सर्व पावी आई करुणाव पावन होई मिलति पे निन्नद गंते माओं सुरुलत माई निन्नति पे निन्नद गंते माओं सुरुलत माई देवा तो तुम तुलवा तंगमिन्ने इसी पतं देवा अल्लाह अबे नापुरं देवाने देवा तो तुम तुलवा Sadat 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 kia
आगे
पाऊ वरदा स्वामी दुनियोगित सतुवटीना कब कि मधु स्वामी दुनियोगित सतुवटीना कब कि मधु सीता गंग देवी दुनी महत उमित रमोबरा तेरी किया मित रमोब आजरी किया से गला गया पत्रा तेरे दिशा रे गला गया मगे पाऊ बार निशा मैं उसम दे मत में बार दे रतंक रंग दे माऊ दो उब मैं उसम दे मत में बार दे जटंग रंगद मा काउदो सत समुदुर सम सतुं गिरे अधिपति काम दुम स्वामी दे बालय दुन्नु देवी दे से अस गला गिया आगे पाऊ पर हालेलुया हो इसलिए इसलिए असली साहब सुनते स्वामी ने मारे ने स्वामी ने बकुल सुपस्तुल साहब सुनते स्वामी ने मगे पाऊ सोना ने स्वामी ने बकुल सी ने किए स्वामी ने ओपर सुनते हालेलुया हालेलुया सुनते वास स्वामी ने ओपर सुनते स्वामी ने हालेलुया सुनते वास स्वामी Yeah.
Hallelujah.
विशेषकर अवसर समय में इतना कराने उन्मोहन से के खुरुसी पत्री में अपनी करना उबलाने में उन्मोहन से अपने में में बीता हो एक बीता हो अपने मोहन से कुरादा उन्मोहन से वर मुलुहाद वर्ती में सीकर में में सीखने अदर वो बो देना दिवस तुल उन्मोहन से के में मोहन से कुरादा वर सीकरना वातावरणे आवट नरक उपेसा अदर दावसी वर मामा मेरे से साजीवी वर वचने तुलिं संबंध रहने चुदे दुनिये उन्मोहन से के तुम करना वर हालेलुया अभी आप जाकर मुद्वाचने रहने में प्रेम वातावरण मिश्र देवी भयाना वहाँ सब दावसे मेरा घर वचने जब बार करूँ शुद्धात रहनी माँ का प्रेम आता आशीर्वाद निवाचने तुल सेम चीज़ या कुछ सुखा देते पासो कभी जब कभी नहीं देते अब वहाँ से वधाकी नहीं देते दोरा टोली उठे घर में ना देते स्वागत तावा मात पाप सुधुरी वरी पवित्र नवीज के नयाम के लिए से दी देते प्यारा नहीं अब वहाँ से मुस्सोया में भी अब वहाँ से गलाम में ना पेंस करते ये पाप सुधुरी मरा भी आलोक मनुष्य एक नहीं येसुस क्रिस्टस वहां से के उत्तम बलवत शुद्ध नामे आमेन हालेलुया अल्लाह से आप उन वहां से के स्तुति के उन वहां से आप उन में ये कुर्सी पर के संबंध ओब नाम सिटी यदि थराए उन वहां से एदा आप में सिटी आप में कुर्सी पर को ए देवी नुमगे लेखा रखने को लेके ना आप लगे खमाव सहा सुए अद दावसे वचन आते काफी खतार कराने थे आपने हालेलुया ये सब या पनास तुम्हारे परिचेते पास से निकाले हैं उन वहाँ से तुआल लगुए आपे अपर आलादे निसाय पड़ी करुँ लगुए आप अगे आयु तुम हम निसाय අපට සමාදානයේ ගෙන දෙන දඩුවම උන්වහන්සේ පිටට කරන්නේ උන්වහන්සේගේ පහළවෙනි අපට සුවය ලැබෙන්නේ හලෙලුයා උන්වහන්සේ අපි ලබන්න අවශ්‍ය තුවාල ලැබුවා අපි දරන්න යුතු පොඩි කාණ්ඩ යුතුම අපේ ශරීරය උන්වහන්සේම පොඩි කරගනිමින් ඒලි මුංජාව සිද්ධ කරුම් ලැබුවා ඔබ මහත් වෙන්නේ ඔබ කල්පනා කරලා බලන්න අද දවසේ ඔබ ඒලි වලට සාධාරණීස්ත කරලා තියනවාද ඔබ අහුවක් කියනවා මම කිතුනුවේ කියලා නමුත් තවමත් ඔබේ ජීවිතයේ ඔබ පාප වලින් නිදහස් වෙලා නැතිද නැත්නම් තවමත් ඔබ පාප පසු පසු දුවන කෙනෙක්ද නැතිනම් උන්වහන්සේව පස්සේ ගතබලා ඔබ පස්සේ ගෙටවි බලාගෙන ඉන්න කෙනෙක්ද උන්වහන්සේ අද දවසේ ඔබට කතා කරනවා මෙන්න මම තවත් අවස්ථාවක් දෙනවා මේ කොහොමදම කාලේ ඔබ දකින්නවාද වෙනකොට මිනිස්සු දස්ස දහස් ගණන් මරණයට පත් වෙලා රටවල් 210කට අධික ප්‍රමාණයක් කොරෝනා රෝගේ නිසා අද දවසේ වියසනයකට පත් වෙලා තිබෙනවා මිනිස්සු සතුන් සිව්පාවන්ට වැඩි ප්‍රමාණයක් පාරවල් ගහන්නේ දිවස් තුල මරණ මේ ශරීරෙ කුණු වෙලා තවමත් පාප සිතුවිලි පහ වෙලා ගිහිල්ලා නැහැ අහන්නේ ඔබේ දෙවියන් වහන්සේ සිටියා නම් මේව වෙනවද වසංගත වෙනවද මිනිස්සු මැරෙනවද ඔබේ දෙවියන් වහන්සේ නම අපි තවමත් අපේ අයිතිවන් කමා කරලා නැහැ අපේ ජීවිතේ පාප අපි පවිත්‍රත්වයට ගෙනල්ලා නැහැ ස්වාමීන් වහන්සේව කවමත් අපි කුරුසිපත් කරනවා දැන දැන වැරදි කර කර පාපේ සිටුවේ එක ජීවත් වෙලා අපේ ජීවිතේ අද දවසේ මරණයට පත් වෙනකම් අපි දන්නේ නැහැ යන්නේ කොහෙද කියලා නම් උන්වහන්සේ දුන්නු ලැබෙලි අපිට ගොඩාක් ජය ගන්න තියෙනවා අපි කියන එක බලමුද කීපයක් ගැන කතා කරමු අපි හැමදාම කතා කරනවා සුවේ ගැන උන්වහන්සේ කියේවලි අපි සුවේ ලැබුවා උන්වහන්සේ ඒ පව් දෙවියන් වහන්සේ පව් වලින් තොර වුණා යේසුස් වහන්සේට කිසිම පාපයක් නැහැ
සත්‍යයක් කැමැත්තේ පීඩාව දරා ගන්න පිසක් දෙනවා. එහෙම කරලා අපි තාම පාපයෙන් නිදහස් වෙලා නැහැ. උන්වහන්සේ ඒ ලැබිය යුතු ඒ අප්‍රමාණ දුක් අපි විඳින්න තිබෙන්නේ. අද කොහොමද අපි ඒ දුක විඳනවා? ඔබ පාපයෙන් නිදහස් වෙනවා කියලා ඔබට කසු පහරක් ඇහුවොත් ඔබ හිතේද? ඔබ පාපයෙන් නිදහස් වෙනවා කියලා ඔබට කටු අටුනක් දැම්මොත් ඔබ හිතේද? මුචි හිරි මංකොල කපර කොච්චර අමාරුයිද? ඒ වුණාට ඇස් දෙක පියාගෙන සීකරලා බලන්න උන්වහන්සේ දුකු වේදනාව ඒ කසු පහර වැඩිලා මස් සිරිලා එනකොට උන්වහන්සේ සමාව දෙන්න කියලා තමයි කිව්වේ. අපි යන්නේ කටුනක් රවලා බලන්න ජාතිය. शारीरिक पारंपरिक සිතු විලි ඒ ලේඛන කොටගෙන පවිත්‍ර වෙනවා. එපමණක් නෙවෙයි අපේ ශාරීරික ක්‍රියා අපි කරන කියන දේවල් ඒ ලේඛන කොටගෙන නිදහස් වෙනවා. ආමෙන්. රෝම 6 වෙනි පරිච්ඡේදයේ 18 වෙනි පදය. අප පාපේ නිදහස් කරන ලදුව. ධර්මිෂ්ඨකමේ දාසයන් උදවි දෙවියන් වහන්සේට ස්තුති වේවා. ඔබ ඒ දේ කරන කොටගෙන පාපයෙන් නිදහස් වුණා නම් ඔබ දාස්සෙක් කියලා ඔබ අන්සගේ වචනේ කියනවා. ඔබ අපි මොන ආකාරයේ දාස්සෙක්ද? අපි ධර්මිෂ්ඨකමේ දාස්සෙක්. හාලෙලුයා. දෙවියන් වහන්සේ ස්තුති වේවා. අපි මෙච්චර ස්වාමීන් වහන්සේගේ ඒ ගුරු සිමන්තේ තුල උන්වහන්සේ දිස්ත්‍රි කරන සාධාරණය නම් අපි ධර්මිෂ්ඨකමේ දාස්සෙක් වෙන්න යනවා. ඒ වගේම රෝම 6:22 වෙනි පදයේ කියනවා ඒක පරිච්ඡේදයේම 22 වෙනි පදයේ දැන් ඔබලා පාපයෙන් නිදහස් කරන ලදුව දෙවියන් වහන්සේගේ දාසයෝ වී සුද්ධකම සඳහා ඵල දරන්න හුය එහි කෙලවරද සදාකාල ජීවනයයි. ආමෙන්. ඔබ යේසුස් වහන්සේ තුල මගේ පාපයට සමාව මට තියෙනවා කියලා පිළිගන්න. උන්වහන්සේව ඒ පිළිගන්න මොහොතේදී ඔබ දෙවියන් වහන්සේගේ දාසය වෙනවා කියලා කියනවා. උඹලා පාපයෙන් නිදහස් වෙනකොට ඔබ දෙවියන් වහන්සේගේ දාසයෝ. එතකොට ඔබ සුද්ධකම තුල ඵල දරන සෙනඟක්. එතකොට උන්වහන්සේ ගුරු සිමන්තේ තුල ප්‍රතිපලයක් තිබෙනවා නේද? ඔබ දෙවියන් වහන්සේගේ දාසයෝ. රෝමයි විසිකර කොහොමද කියන්නේ? මක්නිසාද පාපේ කුලිය නම් මරණය. ඔබ පාපේ මෙහෙකියා නම් කුලිය මරණය තමයි. නමුත් ඔබ ස්වාමීන් වහන්සේ කුල පාපේ නිදහස්සලා දෙවියන් වහන්සේගේ දාසයෙකි සුද්ධකමින් ඵල දරනකොට ඔබ සදාකාල ජීවනයේ උරුම කරගන්න සෙනඟක්. ආමෙන්. මක්නිසාද පාපේ කුලිය නම් මරණයයි. නමුත් දෙවියන් වහන්සේගේ දීවනාව නම් අපගේ ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුල සදාකාල ජීවනයයි. ඔබ අප මම සදාකාල ජීවනයේ ගිනි කරගත්තා වූ සෙනඟක් වෙන්න අවශ්‍යයි. එවිටයි උන්වහන්සේ ඔබවත් මාවත් ඒ මිලදී ගත්තා වූ මිලයට සාධාරණයක් සිද්ධ වෙන්නේ. හලෙලුයා. ඔබ උන්වහන්සේගේ ඒ කුරුසිපත්තේම සීකරන මේ මොහොතේ පසුතැවිලි වෙන්න. තවමත් පසුතැවිලි වෙලා නැහැ. ඉතකේ පොඩි අපි ආට ඔන්ඩර් කරක් තියනවා නะ. ඒක පස්සෙකට දාලා පසුතැවිලි වෙන්න. සමහර මිනිස්සු පසුතැවිලි වෙනවා කියන එක කැමැතිම නැති කාරණාව. ඔබ එකකට උරුම කරගෙන යන්නේ මේ පාපේ කුලිය නම් මරණයයි සදාකාලික ජීවනය ඔබේ ඈත්ලා යනවා. එලෙවෙලින් ඔබට නිදහස ලැබෙන්න යනවා.
समावेन्दुवना उन्मोहन से काम कर करवा दाना
නමුත් ඔබ පසුතැවිලි වෙලා තවමත් හැරිලා නැත්නම් උන්වහන්සේ ඒ කුරුසියේ ආවු යාගය වැඩක් නැහැ. ඒ කුරුසියාගේ මෙහෙ කරලා ඔබ ඇස් දෙක පියාගෙන කල්පනා කරලා බලන්න උන්වහන්සේ ඔබයි මමයි වෙනුවෙන් කොච්චර දුක විඳලා තියනවද කියලා. එහෙනම් ඒ දුක ගැන මතක් කරලා ඔබ ඉඳනවනේ සමහර අය මොනවාරි නිසා දුක වෙනකොට අයියෝ අනේ පපුව පැලෙන්න යනවා අයියෝ ඇයි එයා මෙහෙම වුනේ. ඔබ වෙන මිනිස්සෙක් ගැන එහෙම හිතනවා නම් ඇයි ඔබයි මමයි වෙනුවෙන් මේ දිවි මුල් සාකරපු දෙවියන් වහන්සේ ගැන ඔබ සිතන්නේ නැත්තේ? උන්වහන්සේ විශේෂ දෙයක් කියලානේ නැහැ. පසුතැවිලි වෙලා හැරෙන්න කියලා කියන්නේ. ඔබ පසුතැවිලි හැරෙන මොහොතේදී ඔබ ඉන්න තැන ඔබ පමණක් නෙවෙයි දේශයේ භූමියේ මුල් ලෝකයේ උන්වහන්සේ කමාව දී ආශිර්වාද වල සුවතනන්න යන්නේ. මේ වෙන විට මේ දින වාතාවරණයන ප්‍රධානම හේතුව පසුතැවිලි නොවීමයි. උන්වහන්සේට අප්‍රසන්නදී දවසින් දවස දවසින් දවස දවසින් දවස ඔබ දකිනවා මේ වෙනකොට අන්තර්ජාලය ඔස්සේ අපිට දකින්න ලැබෙනවා දරුවෝ කපලා කොටලා මරවා දානවා. ඔබ දකිනවා එක ලිංගික හත්යේ මනුෂ්‍ය විවාහයට පත් වෙනවා. නොයෙකුත් විවිධාකාර උත්සව පැවැත්වෙනවා. ස්වාමීන් වහන්සේ අප්‍රසන්න දේ කරන තැන උන්වහන්සේගේ ක්‍රියාව නැහැ. ඔබ මේ ස්ථානයට වැටෙන්න අවශ්‍යයිද? मनुष्य මෙහෙම
මේ විදිහට උන්වහන්සේවම නොයෙකුත් මත දරමින් විවාද කරමින් පරීක්ෂාවට ලක් කරනවා. ඒකම බලන්න අනෙක් පස්ස ඉන්න සොරා. එම ගනුවමට පැමිණ සිටින නුඹ දෙවියන් වහන්සේටවත් බය නැද්ද? අප ගනුවම් ලබන්නේ සාධාරණ ලේඛුවක් නිසායි. මොක් නිසාද අපේ ක්‍රියාවලට සුදුසු විපාක අපි දැන් ලබනවා. නමුත් උන්වහන්සේ කිසිවක් නොකලසේක. දෙපැත්තේ ඉඳපු එක්කෙනෙක් අපහාසයට ලක් කරුවා. අනිත් කෙනා මේ විදිහට කියනවා. අපි ඇවිල්ලා ඉන්න වරුදු වෙනවා උඹට සිහිවෙන්නේ නැද්ද? අපි කරපු වැරද්ද නිසා තමයි මේ නඩුව විඳලා තියෙන්නේ. නමුත් මුල්වහන්සේ පවිත්‍ර තැනන් වහන්සේ මුල්වහන්සේ කිසිවක් දක්ව කරලා නැහැ. දැන් මොකද යේසුස් වහන්සේ කියන්නේ? ඒ වගේම මේ හොඳම දේ තමයි මේව කතා කරපු වෙනා තව දෙයක් ඉල්ලනවා යේසුස් වහන්සේගේ. ඔහු පසුත වෙන වෙනවා කරපු වැරද්ද ගැන. ස්වාමීනි මේ අපි කරුණු වැරද්දින්ද තමයි මේ කුරුසිය යට ගහලා ඉන්නේ. ඔහු පසු දෙවිලක් කියනවා ඔබගේ රාජ්‍ය කිද්ද ඔබ එනකොට මාව සිහි කරන්න කියලා. මේ දෙනගේ ඔබ කවුද? කල්පනා කරලා බලන්න. මේ සුණු දෙදෙනාගෙන් ඔබ කවුද? පසු දෙවිලි වෙලා උන්වහන්සේ වෙත හැරී ආපු කෙනාද? නැත්නම් ඔබ හසු කරමින් කව කවක් හපේට වැටුණු කෙනාද? ස්වාමීන් වහන්සේ මොනවද කරේ? උන්වහන්සේට මම උන්වහන්සේ කියනවා මම ඔබට සබරාවක් කියනවා. අදම ඔබ මා සමග පාරාදීසයේ සිටිනසේක. එක වචනයයි කතා කිව්වේ. පසු දෙවිතර මහව කරපු වරද ගැන උන්වහන්සේ දෙ කිව්වා ස්වාමීනි මම මාව සිහි කරන්න කියලා. ඔබේ රාජ්‍යය කර මාව සිහි කරන්න. ඔබ කල්පනා කරලා බලන්න දෙන දරුවනි ඔබ මේ දෙනාගේ කවුද? හලෙලුයා. මම විශ්වාස කරනවා අද දවසේ වචනේ හදවතට ඔබට යමක් දැනෙන්න ඇති කියලා. උන්වහන්සේ කතා කරන්න කියලා. පසු දෙවිලි මේ සිත ඔබ තුළ ඇති වෙන්න ඇති කියලා. උන්වහන්සේ එක්ක යන්න ඕනේ මේ ගමන සදා කාලයටම. උන්වහන්සේගේ සමාදානය මම මුනි කර ගන්න ඕනේ කියලා ඔබට හිතෙන්න ඇති. හොඳයි. අපි අස් එක පියාගෙන මේ ආශාවට එකතු වෙමු. ස්වාමී කපියාණනි ඔබට පුළුවන් හදවතින් මේක කතා කරන්නට. ස්වාමී දෙවි පියාණනි ස්වාමීන් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ මාගේ වැරදිවලට තුවාල වී මාගේ පව් උන්වහන්සේගේ කොටගෙන කුරුසිපත් වී මන් නිදහස් කොට සමාදානය දෙමින් මා සුවපත් කළ නිසා ස්තුතිය පියාණනි. ඔබ වහන්සේ දුන් සමාදානය මා හදවතේ තබා ඇති නිසා දිස්ත්‍රික්ක කර ඇති නිසා ස්තුතිය ස්වාමීන් කිමද ඔබ වහන්සේ මට දෙනු ලැබුවේ සදාකානික සමාදානයයි. පාපේ හා මරණේ වහල් භාවේ මාව නිදහස් කරලා ශාරීරික හා ආත්මික මාව සුවපත් කරපු නිසා මම ඔබ වහන්සේට ස්තුතිය කියනවා. මගේ සිතේ සිතුවිලි දවිමසමින් මා හඳුනාගෙන ඔබේ කැමැත්ත කරන පිණිස මාව හසුරවන නිසා ස්තුතිය කියනවා. අබා පියාණනේ කියන්නේ ඒ පුත්‍රකම ඔබ වහන්සේ මට දුන්න නිසා ස්තුතිය කියනවා. නැවත නැවත මා පාපයට නොයන පිණිස මගේ මාර්ගය මට පැහැදිලිව දකින්නට සලස්වපු නිසා ස්තුතිය කියනවා. ඔබ වහන්සේ ඉන්නේ වලින් නිලදී ගත් නිලයට මම සාධාරණයක් ඉෂ්ට කරන පිණිස ඔබ වහන්සේගේ සරස්වන්යන්ට මට උපකාර කරපු නිසා ඒ සාතන්ගේ ඍතු පාප රැහෙනි මාව නිදහස් කරපු දෙවියන් වහන්සේ අද එකක් සෑමදාම මාගේ රැකවල උබයි පියාණනි. ඔබ වහන්සේ මට වෙන් කළා වූ ඔබ වහන්සේගේ සීමා රහිත ඒ අනන්ත ප්‍රේමය නිසා ඔබට ස්තුතිය කියනවා පියාණනි. නාසරේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ආමෙන්. අපි විනාඩියක් ලෝකෙ වෙන්නේ ආශා කරන මේ මොහොත වෙනකොට අපි කවුරු කතා නොකර හිටියද රටවල් 210ක් ප්‍රමාණයක්
අද දවස වෙනකොට ඒ ලක්ෂ 15 අභිභවා රෝගී මේ වන විට ලක්ෂයක් දක්වා යන තරම් මරණ සංඛ්‍යාව සෑම රටකම ඉතා විශාල ව්‍යසනයක් මරණය විතරක් නෙමෙයි මේ කොරෝනා රෝගය නිසා අද මිනිස්සුන්ට බොහෝ දේවල් නැති වෙනවා අපේ මයගෙන් අපේ ආත්මෙලා විවාසවලට කොටු වෙලා රැකියාවල් නැති වෙලා වැටු රහිතව සමහර තැන්වල කණ්ඩ බොන්නේ ඉඩේ නේතුව මිනිස්සුෝ මානසිකව පීඩාවට පත් වෙලා සිටිනවා කොරෝනා රෝගියා කොරෝනියා කොරෝනා රෝගී සමහර බැරෙන රෝගී බැරෙන වෙලාවේ රෝගී නැති ඉවසන සිරවලා සිටින මිනිස්සු මානසික අන්තරිය නියදෙන්න පටන් ගන්නවා අපි ආශා කරමු ස්වාමීන් වහන්සේ පියාණනි මේ විශ්වය නම් කාලේදී අමහන්සිය වයි වහන්සේ කරන ක්‍රමයක් නැහැ ස්වාමී අද දවසේ මිනිස්සයා බොහෝ වශයෙන් වහන්සේව සොයමින් ඔබට ලඟ වෙනවා අපි දකිනවා තාත්තේ පියාණනි ඕන් කමාවි ඔබ වහන්සේගේ අභියස සියලු නපුරක් කරන කල ඔබ වහන්සේ මේ දේශය සුව කරන දෙවියන් වහන්සේ කියලා මේ වශයෙන් පරිදි පොරොන්දු දුන්න තැනන් වහන්සේ පොරොන්දු රකින්න බලවත් අපි ඔබ වහන්සේගේ හිල්ලනවා ස්වාමීනි මේ කොරෝනා රෝගය සම්පූර්ණයෙන්ම මේ පෘථිවි අලයෙන් මහව යන පිස ක්‍රියා කරමැනව ශාස්ත්‍රයන්ද පාපයන්ද සියල්ලම ඒ යේසුස්ගේ ලේ කරුණ කොටගෙන අද දවසේ පවිත්‍ර කරන පිස ඔබගේ කුරුස්සයාගේ සිහි කරමින් අපි අද දවසේ කන්දලවෙන් පහර කරනවා පියාණන් කොරෝනා රෝගීට ගොදුරු වසිකින සියලු රෝගීන් යේසු ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ලේවලයි දැන් සුවපත් වේවා මරණ නැතිව සුවයක් සන්නත ඔබ වහන්සේගේ කරුණාව අධික වේවා සියලු බාර කරන්නේ එයත් යුතු මුනාසරතියේ යේසු ක්‍රිස්තුස් වහන්සේගේ භගවන් වූ අතිශුද්ධ වූ නාමයෙන් ආමේන් යමන් වහන්සේගේද පුත්‍රයාමන් වහන්සේගේද ඒ සුදත්යන් වහන්සේගේද සමගිකම සමානාමය ඔබ සමගත් මා සමගත් වේවා පියාණනි සජීව සම්බන්ධ වෙච්ච සෑමදාකෙ ඔබ වහන්සේ මෙහෙය කරුකොලගෙන වෙනස් වීම ආශිර්වාදයක් කරමින් ස්වාමිනී ජීවිතවලට ඔබ වහන්සේ ලඟම Jesus, so I'm singing. Amen. Over some of them, Jesus, please die.